අයිබෝන් ඔබෙක්වන්නේ ස්වාධින් රූපාහනි රාත්‍රී ප්‍රධන සිංහල පුවත් විකාශයත් සමගින්. ප්‍රථමයෙන් පුවත් සිරස් සැල. පැන්ඩෙක්ස් පොකුර අද දවසේත් තවත් ඉහලටමයන්ගොඩ ගම්මාන තුනක් අධි ආරක්ෂිතවෙෙද්තිී මන්නරමයේ තැන් දෙකක් පුුදකලා වෙයි. උසස් පෙළේ දරුවන් වෙනුවෙන් විභාක වධ්‍යස්ථාන, ෞඛ්‍ය රක්ෂිත සූදානමින් පිටරටින් හොරෙන්ගෙන සිකරටුත් අහුවෙද්දී අනුරාධපුරෙන් ගංජාදුගයපුුත් ගොඩ ගනිී තායිලන්තයේදී වසයක් දුම්ගියක ගැටෙයි ඉස්සක් මරුට මිනුවන් ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවාශත්‍රිත කොරෝණාසාධිතයන් තවත් එකසේ විසි එක්දනකු අද හඳුනා ගැනනා යනුව මිනිුවන් ොඩ COොවිD-19 පකුර මේ වන විට එක්දහස්තුන්සේ හතක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වයන් ගොඩ ගම්මාන තුනක් අධී ආරක්ෂිත කලාප බවට පත්කර ඇති අතර මන්නරම ගම්මාන දෙකක්, හුදෙ කලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. ුව ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවාශිත කොවි- 19 පොකරෙන් තවත් රෝගී නකසේ විසේක් දෙනකු වාර්තාාවනා කාරේ මණඩලය අසු හදෙකු සහවුන්ගේ ආශ්‍රිතීන් තිස් හතර දෙනකුට මෙලස කොරෝනා ආසාධිත බවටයි හඳනා ගැනුනේ ම්පහා වේියගොඩ පොලස් මල ප්‍රදශයට අයත් එලු අපිටිය කූරි කොටුව හා මාලිගාතැන්නයන ගම්මාන අධි ආරක්ෂිත කලාපලෙස නම් කරතිමෙනවා. COොVID-19න් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග මෙම තීරණේගත් බවයි ගම්පා දිස්ට්‍රෙක්ලයකම් සුනිල් ජයලත්මහතා ප්‍රකාශ කළේ. එම ගම්මානවල ජනතාවට අවශ්‍ය ආහාර ඇතුළු වෙනත් පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවයි දිස්ට්‍රික්ලකම් වරයා ප්‍රකාශ කළේ. මෙම ගම්මානවලට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි වනස, මාර්ග බාධකේදවීමට ආරක්ෂකංශ පියවරගෙනතිබෙනවා. මේ අතර මන්නාරම පට්ටිටෝට්ටම් සහ පෙරියකඩේ යන ගම්මාන නැවත දැනුම් දෙනතුරු. හුද කලා ගම්මාන ලෙස නම් කරඇති බව ොVID-195 වැක්ම මේ ජාතික ක්‍රියයන් විතම අධ්‍යස්ථනය ප්‍රධානී යොද හබදාපති ලුතිනන් ජනරල් ශවින්ද්‍ර සිිල්ව මහතා ප්‍රකාශ කලා. මන්නාර මේ පට්ටිතෝට්ටම් සහ පෙරිය කඩය කියන්න ගම්මාන දෙක ඒ කුඩා ගම්මාන දෙකක්. හුද කලා ගම්මාන දෙකක් හැටියඇත නම්කරුන් ලැබවා. මේය හුදෙක්ම මන්න්නාරමයා සෙසු ප්‍රදේශවලට, එම ප්‍රදේශයේ ඉන්න පආාස්්‍ර්‍යයන් එම් ප්‍රදේශය ඉන්න බැවින්. එම එයින් අනිත් ප්‍රදේශවලට මේ පැතිරයා වැලැක්වීමේ අරමුණින් තමයි මෙම උඩා ගම්මාන දෙක මෙ ආකාරයෙන් හොදකලා ගම්මාන දෙයක්ක්හෙද නම් කරන්නේ.ම අත්‍ර දම්ඹුල්ල විශෂ ආර්ථක මධ්‍යස්ථානයකුටද කොරුණා සාධනයවීම සම්බන්ධයෙන් වසංග තරෝග විද්‍යායිකය අධ්‍යක්ෂය විශේෂක්ඥ වෛද්‍ය සුදත් සමරවී මහතා දහස් පල කලා. බල්ල ආර්ථික මධ්‍යස්ථානයට කොවිදධනව ආසාධීතයෙක් පැමණිබවට අපිට තහගුණට පස්සේ හමු පරීක්ෂණ තන සිදු කරනවා. යම් කිසි විදියකින් මේ වයකස තන ප්‍රතිරීමක් තිබුණද කියලා දැන ගැනීම සඳ. මේයාකාරරික් සිදුකිරීමේදී සමාජතුළ පිබඳව විශේෂම බිය වියුතු ැහ. එතනින් වඩත්ම වැදගත්දේ තමහ ප්‍රමුකම දේ තමයි පුළුවන් තරන් උපරිමෙන්ම මේ සමාජයට පැමණිීමෙන් වලකන්න. ය පරීක්ෂණ සිදුකිරීම සඳහා රජය වැයකරන මුදල් සම්බන්ධයෙන්ද ඒ මහතා අදහස් පල කලා. ඒවගේම තමයිමට අධි විය දම්දරණ පරීක්ෂණය අවම ෝේන් රපියල් හදදාහක්. අට දහත් අතර ප්‍රමාණයක් රජයට බෑවෙනෝ මේ පරීක්ෂණයක් කිරීම සඳහ. එක අයිකුටගේ සම්පලට පරිීක්ෂණ දෙතුන් අතාවක් අපිට කරන්න සිද්ධ වෙන අවස්ථා තිෙන. මේ විදිට ගත්තාහම රජය විසින් ඉතාම විශාල මුදලක් කිසිම පැකිලීමක් නැතුව. කොවිඩ් ධනාවය රෝගේ හඳුනා ගැනීම සඳහා මේ අවස්ථාවේද වියද කරන අපේ රට තුළ. නති මේ වගේ අවස්ථාවකද මේවිදිට කපසිය පරිීක්ෂණය සිදුකරගන තියෙන. අවස්ථාව නිසි පරිදි ප්‍රයෝජයට ගන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා. කැලනිය විශවවිද්‍යාලයේ සිසුවියකටද කොරුණාසා දෙනවී ඇති බවත් තහවර වී තිබෙනවා ඇය කැලනය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යාපීටයේ සංඛාන අධ්‍යනා අංශේගෙනම ලබන මිනුවන් ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරණයක් මෙම සිසුවිය සංගසිටි තවත් සිසුවයන් දෙදෙනෙකු Pස පරීක්ෂණ සඳහයොම් කළ බව කැලනියය විශ්විද්‍යාලයේ මාධ්‍යත්්‍යයක්ෂ චේෂ්්‍ර කතිකාචාරය විජානන්ද රූපසිංහම් හතා සඳහන් කලා ඒම සිසුවියගේ පියයා මිනුවන්ගො බ්‍රැන්ඩික් ආයතන එසවේ කරතිබෙනවා. විශ්වවිද්‍යාලය ඊට අදාල සියලු පියවර මෙ වන විට අරන්තියෙනවා ඇය අවසන්වාට විශ්වවිද්‍යාලය වෙත පැමිණ තියෙන්නේ සැත්තැම්බර් තිස්වෙන දින ඒයනුව අය සැත්්තැමර් විසියටට සහ විසිනම් වන දිනවල ගමන් කර පුස්ථාන පිළබඳ දැනුම්දීලා තියෙනවා ඒ පිළිබඳ කටයුතු විමසල බලලා ුණ ගැසු එහමනත සම්බඳධතා පැවැත්වූ සියලු දෙනාට දැනම්දීලා තියෙනවා සොං නිරෝධයන ක්‍රියාවලකට ලක් වෙන්න කියල. ශවවිද්‍යාලය ඇය සමඟ සමීපසිි මිතුරියන් දෙදෙනකුට යම් කිසි විදිකට කොවි ද අ දත් යන්ති. කියලා පරික්ෂා කර බලන්න මේ සඳහා යොමු කරලා තියෙනවා ඊතාදාල පරීක්ෂණ වාර්තා හෙටවනවිට ලැබීමට නියමිතයි. කෙසේ වුනත් සමස්තයක් ඇටිට ගත්තොත් විශ්වවිද්‍යාලය හා ඇය හා සම්බන්ධකම්පැවත්තුූ එකුලොස් දෙනෙක් මේ වනවිට සොයං විරෝධායන ක්‍රියාවලයටට ලක්කරලා තියනවා. COොVID-19, නාසාධතියන එකසේ දහන් නව දෙෙකු අතුර දන්ව සිටින බවට ඇතැම් මාධ්‍යසේ පැතිරෙන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවයක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශික නියෝජ පොලිස්පති අජි ත්‍රෝහණ මහතා පවසෙනවා. පසුගගේ ඉරිදා දින කෝවි වසංගතය පිරිබාද නැවත අපිට අවධානම ඇති විට්ට අවස්ථාවදල ඉනුව ගො බ්‍රන්ටික් මාන්ත සාලාාවේ සේවය කරන සේවකින් පිළිබඳව ස්යාබැලවා ඔුන්ගේ ලැයිස්තු ලබා ගත්තා. ත දුරකතන අංක ලබා ගත්තා එයානුව ඔවුන් සම්බන්ධ කරගෙන පසුගිය දින කීපය තුළම සිදුකරපු මෙහෙම ප්‍රතිබලයක් ඇඩිටේ සේවකින්සිරුදිනාම පාහේ මේවන විට වාර්තා කර තියනවා ඔුන් නිरोෝධාන මධ්‍ය्यස්ථාන එමන ඇතම් प्रतिकारර මධ්‍ය्यස්ථාන වෙත යොමු කලා තියෙන. ති නිසා එවැනි ආකාරයකට අතුරධාන්වීම ගැන තුරතුරුණ है सමරभට ඔවුන්ගේ ළगा ඥාතිී ඒවාගේ මොවුන් ඇසුරු කරපුය. ඒවාගේ මොවුන් ආගේ ස්ථාන පළිබඳව අපි නිරන්තර අවධානය සිටිනෝ किसे වෙता कोवि පॉසිिටවव එක ියධානමයක් අතුරधාන්කෙන පති किසිसाතාාව्या නෑ. ඇතර බ්‍රැඩික් ගම නිේධනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඉන්දියවී සිට ්‍ර ලංකාවට ගෙන්වාගත් සියලු කාරමණ්ඩල සසාමාජිකින් හා, පවල්වල සාමාජිකින් තුන්සිය අහතලිස් එක්දිනා නිරෝධයින ක්‍රියාවලීට ලක් කල බවයි. පරක්ෂණ දින දාහතරක අනිවාර නිරෝධයනයතුළු රජයේ නිර්දේශිත සීල්ල නිරෝධයන පිළිවෙත් අනුගමනය කර මහජන සෞඛ්‍ය පරීක්ෂිවරුන්ගේ අධීක්ෂණයටතේ ඔවුන් දින දාහතරක කාලයක් ස්වැන් නිරෝදායනයටද ලක් වූ බව ප්‍රැන්ඩික් සමාගම එමනිවේදලින් අවධාරණය කර සිටිනවා. අතර ඉදිර දින කිහිපේතුළද ොரோ വයිරස හැසරීම නිීක්‍ෂණය කර, න්ද නීතිය ක්‍රාත්ම කිරම සම්හන්දයෙන් තීරයක්ගන්න බව, යුදධහමුදාපති ලුතුරචන්වල් ශවෙන් සිල්වවා මතා පවසනවා. ंරිनीීය පන ති ප්‍රදේශවල ඇදිරිनीීතිය වදුुරට ඉදිරියටත් අවත්වාගෙන ෑමටයි කටුතු කරලා තිබෙන්නේ විශේෂයාව ඊට හේතුවල තිබෙන්නේ यहය දිනේ දී ආසාධයන් සोना ගැනීමේදී යා සාධत්‍යයන් स्वाග ලැවිය නිरोධාय ඇंदරිनीීතිය පනව ති प्रදේශවලින් ඒ हिන්ද කිසිුෂේत में අවස්ථාවදී ඒ निरोධ නිීතිය නවත් පනවා ඇති प्र්‍රදේශවලින් එය ඉවත් කිරීමට හැ कि ාවක් නෑ තව दिනක හිපයක් ඉදිරිිය දී, විස්්ලේෂණය කිරීම मैं අනතුරුව තමයි ද ී ත් . ගැන තීරණයක් රජය විසින් ගණු ලබන්නේ.. රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාරගන්නා රෝගින්ගේ අෞෂද නිවෙස් වෙත ලබාදීමේ වැඩස්රහනක් ලබන අංහරුවාදා සිට ආරම්භ කරන බව සෞඛ්‍යමාත්‍යංශය පවසනවා. කොරනා අ ව්‍යප්තිය හේත්තුවෙන් නිධන් ගත රෝග සහිත පිරිස් රෝහල්සාෑනවෙත පැමිණීම සුදුසු නොවන බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. එඒ අනුව අෞෂද නිවස්වෙත ලවාදීමේ වැඩස් රහණ ගම්පහසහ කොළඹ දිස්ශ්‍රිකවල පල්මු අධිරේදී ක්‍රියාත්මක කිරීමට කටයතුයොදාතිබෙනවා. ඒහේතුවෙන් අනවශ්‍ය ලෙස කලබලේට පත් නෝවන ලෙසයි සෞඛ්‍යමාත්‍යංශය ඉල්ලාසටින්නේ. සියලු සෞඛ්‍යරක්ෂිත ක ප්‍රමභේධානු ගමනය කරමින් උසස් පෙළ විභාකය හෙට ආරම්භකිරීමට සියලු කටයුතු සූතනම් පව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ගම් පහා දිස්ත්‍රික්කය තුළ විශේෂ විභාග මධ්‍යස්ථාන්න පිහිටවීමට ද කටයුතු කරතිබෙනවා මෙ අතර පහස්වණය ශිෂාත විභාගය සාර්ථකව අද පැවැත්වුණ. මෙවර ශිෂ්‍යාත විභගස හා මුහුණදීමට සසුන් තුන් ලක්ෂිතිස් එදහස අනු හතරනෙ කු කම්ල බ සිටයා ඇද ීදය පනවාති ගම් ශ්‍රික විභා ද්‍යා හස්ථාන කරතිබුණ. රන වෛරස සාධනයූ දරුවන් පස්සනෙකුද මෙවිර්ශෂතතු විභාගේට පිස්සිටියා ඔවුන් බධාවකින් තුරව ශිෂත්තු විාගටලීමට අවශ්‍ය සියලු පාසුකම් සම්පාධන කරතිපු බවයි අගුඩ ජතික බෝනරෝග විද්‍යාත නයයාදක්ෂ, වෛද හසිත අතනාක මතා ප්‍රකාශ කළේ මෙවර් ශිෂත්තු විභාගේ සම්හන්ධයෙන් දෙමවපියන් ගුුවරුම් සහ සිසනුන්සිය අදහ මෙලෙස පාල කලා. මෙ අතර අධ්‍යන පුදසාත පත්්‍ර උස පල බාගේ හෙට ආරභවිීමටනීමටයි හෙටසිල බනමසහ ව දාතාතික් විභාගේ පැත්ව වෙන. හිට දින න ොක්ටෝම්බර් මස ොස් පෙන දින අපොස උසස් පෙල විභාගය විභාගම දෙස්ථාන දෙදදාා සයිසිය හතලි සටක් කහස්සේ ක්‍රියාත්මක වෙනවා. විභාගය සඳහා තුන් ලක්ෂය හැට දෙදස් අටසේ විසි හතරක් පෙනී සිටීමටීම තැයි. මෙම විභාගදි අපි විශේෂත විාගමත්්‍යස්ථාන කරනාව ගම්පාදිශකය ඇති කල තින භාගමද්‍යස්ථාන දොලහ නිරෝදායන අධිනීතිය ක්‍රියාත්මක වරන පොලිස් වසම් සඳහා මේ විාගමත් දෙස්ථාන ක්‍රියාත්මක වේට. නිරෝධායනූ දරුවන් සඳහූ විශේෂ වැඩි පිල්ලක් යදධ න සෑම ද. ඒම අපේෂා රෝහලෙත් අඩිය ට්‍රෝහලෙත් එවැනි මධ්‍යස්ථාන දෙකක් ක්‍රියත්මක වුණා විශේෂර විභාග මධ්‍යස්ථාන. ස්වයන් නිරෝදායන්ට ලක් ව රුවන් ඟමතියන විභාග මධ්‍යස්ථාන් යොමකිරීමට සෞඛ සේවා වෛදල් හරිනු ඇමජන සෞකස් පරිර්ෂකරුණුත් අවශක්‍රියමාර්ග ගත්තා පහ ිස්වික්ක ස් පල ාගස ශේෂ විාග මධ්‍යස්ථානලෙ බලු ගහගො ්‍රීවිජය හා විද්‍යාලය මිනිස් වත්ත්‍ර කැපට පොල හා විද්‍යාය කිරිවල මහාවිද්‍යාලය, වැලිවරිය මත්තුම් බන්ඩාර මහාවිද්‍යාලය, දොම්පේ සියනෑ ජාතක පාසල නටමුව බෞද් විද්‍යාලය කල් එලේ සිරිද්‍යාකේති නෂ් විද්‍යාලය කොටකො රහුලවිද්‍යාලය දවලපටිය දදුන ගහරනසිංග මහාවිද්‍යාලය මකලන්කමුව බන්ඩාරණයක මහාවිද්‍යලය සහ දෙහියා ගත හොල දොසරි විද්‍යාලය නම් කරතිබෙනවා. දැනට තියෙන වැඩිම අවධානය තියෙන්නේ මිනුවන්ගොඩ ගම්පහා ජායලය කළ සීදුව මල්වතු හිරිපිටිවල කියලා පොලිස් බලවිදේශ දහටක් තමයි මේ නිරෝධයන ඇඳරි නීතියතියෙන්. හැම විභාග මධ්‍යස්ථානකම ඒ විභාක පරීක්ෂකට අමතරව පහසුකම් සපයන්න අපේ සහකාර විදුහල්පතිවරෙක් එහමන තන් තවත් නියෝජිතේ ි දාලාල තින වෙන පත් කරල තියනවාට නිරෝධයනය ඇදිරි නීතිය තිය පොලිස් බල ප්‍රදේශයක තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට පමණමයි යන්න පුරුවන්. නමුත් මේ දරුවා ඇදිරි නීතිය බලපවත්තන ප්‍රදේශයෙන් පිටනන් තමන්ගේ විභාග මධ්‍යස්ථානය තියෙන්නේ ඒ සඳහතම මේක දී. අනි වානයම මතක තියාගන්න ඕනේ කිසිම විභාග අපේක්ෂකෙක් මොනම හේතුවකට වක්. තමන්ගේ විභාගමත්දස්සානයේ තියෙන්නේ මේ පොලිස් බල ප්‍රතිශ දහාටක් පිටනං එ කිසිමගෙනෙක්ට යන්න බෑ විභාහගමධ්‍යස්ථානයට ඇරෙන්න්න වෙන කිසිකට යන්න බෑ ක් ව ක් හ ස රනවා. ු හ ෞක ප දෙ ඇතු ැත්තුරතුර4.MOE.go.l බ ඩ ඔස්සේ ලබාදීමට අධ්‍යාපන ත ශය ටතු කරති නවා ප ශ ර ප ස ප ීම දුම්ර පාත්මන්තු හිතු කරති නෙනවා ඇදරි දශව ශෂ ස වද ්‍රමකයි. මයි තැපෑ ලෙසහ දුරකතන ඔස්සේ ජනතාවට ජනාධිපතිකාරයාලය හා සම්බන්ධවීමේ අවස්ථාව ලබාදීති බෙනවා. - මර්ධනය සඳහා සෞඛ්‍යංශදී ඇති උප දෙෙහ නිර්දේශනුව ජනතාවට ජනාධිපති කාරයාලට පැමණීමේක් ගැටලූමත්වතිබෙනවා. එමෙන්ම අවම නිලධහරී පිරිිසක් සේවා සැපීමේදී. සිදුවේ හැකි අපහස්සුතා සැලකිල්ලටගෙන තැපැල සහ දුරකතනයවස්සේ ජනතතාඉල්ලම්වලට ප්‍රතිචාරදැක්වීමට ජනාාධිපති කාරයාලේ කටයුතුයෝදාතිබෙනවා. එයනුව ජනාධිපති කාරයාලයේ මහජ්‍යන සම්බන්ධතාආංශේය උම්බදඩ්ස්මන් කාරයාලයේ සහ. ජනාධිපති අරමුදල් ඔස්සේ මෙම පහසුකම් සලසා ගත හැකි COVවිID-19 වෛරසිය හා සම්හන්ඳ පුවත් වාර්තා කරනයේදී ජනතාව නිසිලෙස දැනුවත් කිරීම සඳහා මාධ්‍ය භාවිතකන ලෙස, රජයහි පෝෘති දෙපර්තිිමේන්තුව සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා. COVID -19 වරසය ආසාධ හෝ නිරෝධානයට ලක්කරන පුද්ගලින් පිළබඳ ප්‍රෘතිවාර්තාරනයේදී ඇැම් විද්‍යත් මාධ්‍ය ඔවන්ගේ පෞද්ගලිකත්වයට හානිවනන්ද මේ දර්ශන විකාශය කරන පව. රජයේ ප්‍රෞෘති දෙපර්මේන්තුව පවසනවා රෝගින් හා ස්ශ්‍රිතීන් සමාජ විරෝධී ලෙස හැගෙන ආකාරයට ඇැම් මාධ්‍ය ක්‍රා කරන පවයි, පෝෞෘති දෙපර්මේන්තුව පෙන්වාදන්නේ. එලෙස ක්‍රියාත්මකවීම තුළ ජනතාවට නිසිලෙස දැනුවත්කිරීමේ කාර්ය පලදා ලෙස සිදු නොනවාමින්ම. දගලින් ප්‍රතිකාර හෝ නිෝධයනය සඳහා ඉදිරිපත් නොවීමේ අවස්ථාධ මතුවී හැකි. මෙම අවධාන අවස්ථාවේ ජනතාව නිසිලෙස දැනුවත් කිරීම සඳහා මාධ්‍ය සිදුකරන සුවිශේෂී මෙහවරට ඇතැ මාධ්‍ය ක්‍රියාකාරිීත්වය බාධාවක් බවයි, රජයේ ප්‍රෞත්‍රී දෙපාර්ත්මේන්තුවෙන් නිවදනයක් නිකුත් කරමින් නවධාරණය කරන්නේ. ආන්දෝලනයට ලක් වූ සුදුවන් මාධ්‍ය හමුව පිළිබඳ සාක්‍ෂි ලබා නොදන ලෙස, තමාට දුරකතන මාර්ග ඔස්සේ තර්චන එල්ලවන බව එම සුදුවෑන් මාධ්‍යහමෝට එක් වූ සරත් කුමාර නැමැත්තා හෙළිකර සිටිනවා. අද විශේෂ මාධ්‍යහමුවක් හැඳවමින් මෙම පුද්ගලයා සඳහන් කළේ තමන්ත දුරකතනය ඔසේ තර්චන එල්ලවන්නේ බන්ධනාගාරය තුළ සිට බවයි. අඩමුදනකට ඉතින් අපේ මාධදිසාකච්චාව තිබ මුදල ගත්ත අපේතනය රඟ පෑම කර. ඒුණේ නැතුව මේවැ ඉන්දලවත් දිනී මරලා වෙනනිස් සුකිපුලුවන්ට දාළවත් ඒම සිද්ධක් අපි දන්නත්නේ වැඩ ිල්ලත් නෑ. ඒක අරගල්ලො කියපු දේ තමයි. එතැන්දි අපිට කියන්න සිද්ධ. රාජසය නරත්ත මහත්තයා එතන අපිට කිවිය මේලි ප්‍රට්ට එක කියන්. මේ සඳ අගොල්ලන්ට ගානකතා කර ඒ මුදල අපිට දුන්නා. බන්ධරාගාරයේ සිට දුරකත්තනය මකින් මගේ දුරකත්තනය කතා තර්ජනය කරනවා. මේ සඳ සාක්්‍ය නොදන ලෙස කතා කරලා කියනවා. ඒ සඳහා මුදල් දෙන්ඩත් කතා කර ලතියන රාජිතමත් කරතාරෙන ඒ හහා කෙනෙක් තමයි කතා කර ලකිවේ. මම කියම්ි මට ආරක්ෂාවක් අවශ්‍යයි මේ වෙලායි මේ නඩුව නිසා තම කිීද බැලපයන් මෙන්නේ. නීති විරෝධී ලෙස විදෙස් රටක සිට මෙරටට රැගෙනවිත් අලවි කිරීමට සූදා නම්කරති වූ දුම් වැටි හල්සියක් පොලිසිය සොයාගත්තා සැකවන් තුන් තෙනෙකුද අත්තරංගුවට ෙනැති බැෙනවා තළම කෝටාස විශෂ මද්‍රව ේකකේ කළ වැටලීමකදී, දුම් වැටි සොයා ගැනුනේ. දුම්වැටි ප්‍රහන සඳහා යොදා ගැනු සුෝපබෝගී මෝට රතේද පොලස් හරයට ගැනනාා. සැකරුවන් දීර්ගකාලයක සිට සංවිධානත්ම කලෙස මෙම ජාවාරම සිදුකරතිබෙනවා. පොලස් උපායදූතේු යොදවමින් වැඩලීම සිදුකිරීමටයි කටයුතු කරුණේ. දුම් වැට ොගේ වටිනාකම මෙත හෙලිව නැති අතර, ඇසරුම් අටක තිබී දුම්වැටි සොයාගත් බව පොලිසිය ප්‍රකාශ කලා. මෙත්‍ර අනුරාධපුර පොලිස දු කළ වැටලීමකදී කුන්දකුලම ප්‍රදශයේදී රුපය ලක්ෂ සේක පමණ වටනා කමින්නිුතු කේරල ගංජාතගේයක් අත්තරගට ගනීමට හැකි වුණා අනුරාධ පුර පොලසේ කොටාසසාපරාධ විමර්ශණයක කේයට ලැබුණ තොත්තුරකට අනුුවයි මෙම වැටලීම සිදු කෙරුණේ සැකරුවන් තුන්දෙකුද මෙම වැටලීමේද අතඩංගුවට ගැනීමට හැකි වුණා තා පවලින් වැටකළ හිස් සිටමක භූගත පලාස්ටික් බැරල් දෙ එකක් තුළ මෙම කේරල ගංජාතගේ සඟවාති වූ බවයි පොලිසිය පැවසුවේ. පොලිස් නිල සුනක අංශේ පි නමැති බල්ල යුදාගනිමින් සිදුකළ මෙහයුමකදී කේරල ගංජාතගේ ස්ොයාගැනීමට හැකි වුණේ. ත්‍රස්ථවාදය මැඩපැඇත්වීමට ස්ථාපිත කරනද විශේෂකාරය බලකායට දෙදහස් දාහත වස්රේදී විශේෂ ගැසට් පත්‍රයකින් සංගධානත්ම කපරාද හා මද්‍රව්‍ය වැටලින් මෙන්ම නීති විරෝධී පස් කැපීම්, ගල් හා වැලි ප්‍රවාහණයන් සෙවීම් ඇතුළු රාජකාරී රැසක්ට් එක්කළ බව එහි අන දෙන නිල්දහරියා ලෙස කටයුතු කළ, ජේෂ්ට නියෝජ්ජ පොලිස්පති MR. ලති මහතා ප්‍රකාශ කළ. එවැනි රාජකාරී වලට ප්‍රමුඛතාවත්දීමට සිදුවූ නිසා. නැගෙනහිර පලාාතේ හිස ඔසවමින් තිබූ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අවධහන යොමිකිරීමට නොහැකි වූ බවයි එමහතා ප්‍රකාශ කලේ. විස්ශ්‍රාමි ේෂට නයෝජ්‍ය පොලිස්පති එම් ලටිස්් මහතා ජනාධපති කොම සහමයේ සාක්ෂිලබාදීමට ඒ පිමි සිටියේ තුන්වනදිනටයි. ක්ෂ වි සීම ආරම කරම රජ ේ් අධන නවරයාග සටයේ ජනතිපති කමිසමට පර දන්වාවත කාරයට දස් ද හත වසේ මාර්තු දහ අට සහ දහස්දා හත මාර්තු විසි හතරය දිනවලට අදාදල පොලිස් විශෂරකකා බලක බුද්ධියන්ශේ ර්තා කොමිසමට ඉදිරිපත් නොරීමට හේතුව කුමක් දෙයන්නයි. පිතුල්ල බදම ති මහතා ප්‍රකාශ කේ දස්දාහ ජලිමසෙන් පසුව වාර්තා කියපයක් පමනක් කොමසමට දිරිපත් කළ බවයි. එහත් එමකිසිදු වාර්තාාව වගේ දස්දාහත ර්තතුත්දහය තාතන් කොඩි අලයාමන් සන්දය ඇටම සම්හන්ධ සහ නොන බව රජ ේෂ් අධන තින්නවයා කමසමට පෙන් දන්නා. සහරන් හශීම් සම්බන්ධ අදාල ගැමෙන් පසුව එම වාර්තා කොමසමට දිරිපත් නොකරවේ මන්දයි රජ ේෂ් අධන තිනවයා සාක්ෂිකර ගනිමසු අවස්ථාවේ ඊට සුවිශේෂ හෙතුවක් නොැති බවත් තමන් පක්කල දහ හනවේ පස වාර්තා මක් ඉදිරිපත්කිරීම. ත් අතස් මහතා ප්‍රකාශ කලා ඔබට මතකද මෙම කොමසම ඔබ ඉල්ලුවේ ඉස්ලාමන්තවාදය සම්බන්ධයෙන් දෙදහස් පහලවේ සිට ස්F. බුද්්‍යාශ භාර්තා බව. මතකයි ස්වාමීණී ඒකාලේ ස්ටF. බුද්්‍යාංශය ඉතා ශක්තිමතලෙස පිහිටවනේද. ඔවු කොඩා ක්ඩාමක් හුණලා බුදුිතොරතු රැස් කරන්න බුද්ධිමහෙු සඳහ විශේෂ පුහුණුවක් දුන්න කිවොත් පිළිගන්නවද. ඔහු පිගන්නමද දහස්හහිදඉද ුද්ි ක්ඩයමක්තම ඒවිශේෂ පුුණ ලබදදු. යන නගැහිරත්තුව ඉතාම ශක්තිමත්ව ස්F ද්‍යංශය තිබුණන නේද වස්වාමිනි යුද හමුදාවට සාපක්ෂව නගැහිර ප්‍රවසිටයේ ස්F එකක එක්දස් නවසසිේ අසුව අනුව කාල ඉඳලම ස්F ුද්‍යාශය නැගනිර ක්‍රාත්මක වුණා. ඔයවගේ පසුබිමක මුස්ලිම් ජනතාවගේ සහයඇති බිලා ඉස්ලාම්න්තවාදේ ගැන ඔබලගේ බුද්්‍යාංශයට වාර්තා නෝවනෙැයි හුගක් වෙලාවට අපට ාර්ාවන මුස්ිම් ජනකොට අතර ැටම තමයි. චා දකාලේ ස්ටF කාර ාරය වනේ පොිස් නිධාරට සහයවමින් නිතිහා සාමය ආර්ක්ෂකිරීම නමුත් වාමී දහස් දහත ගොස්තු එකොල නිකුත් කල ගැත් නිවදනයක් මින් ස් එකට නියම කළ සන්ධානත්මක අපරාද සහ මද්‍රව වැටලින් කරන්න ඊට පස්ේ ැෙහි ස්ලාමන්තවාදගෙන් හෙව නැද. නෑස්වාමන් දහ හත පසේ ලැබුණු වගකීම මයි ප්‍රමතාවදන්නේ නමුත් එකකෙන් අපට ිටිිට කිවේ එකකටිතු ක්‍රියා සහ බෝම වඩදාපු තැන්ගැන අපි එවට සහය ලබාදුන්නා. බල පොත් ස් න්වා ගෙනන ොයන්න අපිත් සබඳද කරගනි කියලා. පේර පැවද ත ප ුද්ධි සන්දධකන ැ ල්ට ස් රයා හ ස් F බද්ි ප්‍රධානය සහභග වුණට පැව රජේ ම පත්නකොට ම ල්ට ස් ෝජනයක්ක් අවශ හැකිල දම තිබුණ අපි කැදවන අපි අන්තවාද ගෙනන අවධහන යෙම කරනවා. ඒකන් ස්ට එකේ ආරම්භ පරමාර්ථය වුණු ත්‍රස්තවාදය මැඩලීම ඒවිදදි වෙනස් වුනාද. ස්වාම අර අපටවරපු සන්ධානත්මක අපරාද මඩලීමට අමතරව පොලිස් මද්‍රාව කාරංශය පොලිස් අපරාධ කොට්ටසේ සහ ලමහා කාන්තා කාරංශය වැඩත් සම්බඳධ කලා. ඉතින් දෙදහස් දහටෙන් පස්සේ අපිට ලැබුණු මේ අංශගෙන තමයි අපි නකතාවක්ලබාදුන්නේ. ඔබ අනන නිලදහරියව සිටි කාලේදී නැගෙනහිර ස්ටF් කඳුරවල බද්ධ නිලදහරින් වත් කිනීමක් සිද ද ස්ථානමාරුවම් කල. අද නිදධහරයා වනට පස්සේ පි නිදහර ාජ්‍ය ුද්ධසයේ සහ යුදහමු ුද්්‍යාශිව එම කලා පුුණුවක් වෙනුවෙන්. මේ කාල ඇතුලේ කදරු නිරධහරින් තිස් එක්දනෙක් මාරුණා ඔබ කියන විදිට දහස් දහනේ හරයි විසියක දක්වා ස්ටේ ුද්්‍යාශය ප්‍රලව ක්‍රියාපමක වුණා නම්. නැගැහිරින් ඇවිත් ඇයි බෝම්ප පිපිරිලා මෙචර විනාශක් වනේ. ස්වාමීනී අපේ නගනිහර කටයතු කරන්නට මම කිවවා ඒ පදශවල නතාව සමඟ සමිප කටයතු කලා කියලා. කවුරු හරී නොපුරුදු වැඩක් කලත් ඒෙම කෙනෙක් සීණකිලෝ පහක්ගත්තත් මුදලාල අපට කියවා. ය මහත්තයා කෙනෙක් ඇවිත් මෙම අරංගයා වෙනට එහෙම නැහැ කියලා. එතකට කෝය ප්‍රදේශවල පජාතනම් කරගෙන හඳපු පොලිසිය. ඒයි මොවාද කලේ හඩර්ලින් බයිසිකල් බෝ ක්ෂ ගා ගන්නොට එකක අම්ලවර්ග සල්ියවරුක්කේම ලිට ගන ගන්නොට පජා පොලිසි මකද කළේ මං විශ්වා කරන්නේ ඒ ගම්මල අයමත් තමයි ඔය පොලිසිට බදවගත්තේ දුරින්ා වෙන හැ මසේක ප්‍රහරය වෙනකම්ම එක ඉස්ලාම් අන්තවාය ගැන අප ොරතුර දුන්න නැ ඒ වගේ මේ ගැන හොයනව කියවත් අප තොරතුර ඉල්වෙත් නෑ. ඒ සයිස්ෙක් ඔබලගින් ොරොතුර විමසුවේ නැත්තිේ ඒ එක මටත් පෙලිවක්ස්වාමී යනුවෙන් හිටපු ස්STF නිදධහරයා කොමි හම ේක්ෂි බාදුා මේ සමගින් ස්වාදීන රූපාණනි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාට පත්තනවා ඔබට සුබ ඇතයක්